සුබ දවසක් ඔයාලාමට ඉතින් ගොඩක් ආදරයෙන් පිළිගන්නවා පෙරවදන YouTube channel එකත් එක්ක තුලා ඉන්න ඔයා. ඉතින් අදම කතා කරන්න යන්නේ 2017 වසරේ නිකුත් වෙච්ච බැබිලෝන් කියන චිත්‍රපටිය ගැන, ඉංග්‍රීසි චිත්‍රපටිය ගැන කතා කරන්න. ඉතින් ඉස්සෙල්ලාම වීඩියෝ එක යන්න කලින් මම ඔයාලට මතක් කරනවා පෙරවදන YouTube channel එක ඔයාලා තාම subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් වැඩි කතාවක් නැතුව අපි යමු ෆිල්ම් එක ගැන බලන්න. පැපිලෝ. ඉතින් මම ඉස්සෙල්ලාම කියන්න ඇයි මම මේ පැපිලෝ චිත්‍රපටිය ගැන කතා කරන්න යන්නේ කියලා. ඉතින් අපි හැමෝටම හොඳ යාළුවෝ ඉන්නවා. ඉතින් මෙන්න මේ වගේ හොඳ යාළුවෝ දෙන්නෙක් ගැන කතා කරන හොඳ යාළුවෝ දෙන්නෙක් ගැන බලාගන්න පුළුවන් ෆිල්ම් එකක් තමයි මේ පැපිලෝන් කියලා කියන්නේ. පාවාදීම, ද්‍රෝහිකම හා වංකභාවයේ මැද තමාගේ මිත්‍රයත් එක්ක අරමුණු ඉටු කරගන්න නිර්භීත මිනිසෙකුගේ සත්‍ය කතාවක් තමා මේ පැපිලෝන් කියලා කියන්නේ. ඉතින් කතාව ගැන කෙටි හැඳින්වීමක් කරනවා නම් තමාගේ පපුවේ කොටලා තියෙන සමනලයේ පච්ච ලකුණ නිසා පැපිලෝන් කියන අන්වර්ථ නාමය ලැබුමේ හෙන්රි කියන තරුණයා තමා නොකල මිනි මැරුමකට වරදකරු වෙලා ජීවිතාන්තය දක්වා සිරගට යනවා. ඉතින් මෙන්න මේ පැපිලෝන් අරන් යන්නේ ප්‍රංශ දූපතක තියෙන දරුණු හිරගෙදරකට. ඉතින් ලොකු නැවකින් තමයි මේ සිරකරුවන්ව අරන් යන්නේ. ඉතින් මේ නැවේදී පැපිලෝන්ට හම්බ වෙනවා ලුවිස් ඩෙගා කියන තරුණයා. ඉතින් ඔන්න ඔතනින් තමයි මේ ලුවිස් ඩෙගාගේ පැපිලෝන්ගේ යාළුකම පටන් ගන්න. ඉතින් මේ හිරගෙදර තියෙන භයානකකමයි දුෂ්කරතාවයි නිසා මේ පැපිලෝන් මේ තමාගේ මිත්‍රයාගේ උදව්වෙන් මේ හිරගෙදරින් පයින්න උත්සාහ කරනවා. ඉතින් මේ ෆිල්ම් එක බලන කෙනෙක්ට විවසීම ගැන, ඒ වගේම දෙයක් සාර්ථක වෙනකම් ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ කොහොමද, ඒ කියන්නේ නොපසුබස්නාසුරු උත්සාහය ගැන, ඒ වගේම හැමදාම එකට ඉන්න යාළුවෝ ගැන දැනගන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක් වෙනවා. ඉතින් මේ පැබිලෝන් චිත්‍රපටිය බලමු කෙනෙක්ට කාලයක් යනකම් මතකයේ රැඳෙන චිත්‍රපටියක් වෙනවා. ඒ වගේම මතක් කරන්න ඕන මේ චිත්‍රපටිය IMDb දර්ශකය 7.2ක අගයක් ලබා ගන්නවා. ඉතින් ඔයාලට එතනින්ම හිතා ගන්න පුළුවන් මේ චිත්‍රපටිය කොච්චර හොඳ චිත්‍රපටියක්ද කියලා. ඉතින් මම කියවන මේක සත්‍ය කතාවක් කියලා. මේ පැපිලෝන් කියලා කියන්නේ හෙන්රි හැරියර් විසින් රචිත සොයන් චරිතාප්‍රදාන නවකතාවක්. ඒක ප්‍රථම වරට ප්‍රංශයේ 1969 දී අප්‍රේල් 30 දින ප්‍රකාශයට පත් කරපු නවකතාවක්. ඉතින් මේ නවකතාව පැපිලෝන්ව සිරගත කිරීම සහ ඔහුව සිරභාරයට තබාගෙන ඉන්නේ ඔහු ඉදිරියට අවුරුදු 14 කාලයක් කොහොමද මේ හිරගෙවල් වල හිටියේ, ඒ වගේම පැන යන්න උත්සාහ කරේ කොහොමද වගේ දේවල් ගැන කතා කරන, එහෙම නැත්නම් මේ දේවල් ගැන සිද්ධ වෙච්ච දේවල් ගැන කතා කරන නවකතාවක් වෙනවා. ඉතින් මේ සුවන් චරිතාව ප්‍රධාන නවකතාව ආශ්‍රයෙන් තමයි මේ පැපිලෝන් කියන චිත්‍රපටිය 2017 වසරේදී නිෂ්පාදනය කරන්නේ. හරි, මම දැන් චිත්‍රපටිය ගැන කතා කරා ඇති. මම දැන් ඔයාලට කියන්න මේ චිත්‍රපටිය ඔයාලා බලන්නේ කොහොමද? එහෙම නැත්නම් මේ චිත්‍රපටිය ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද? ඒ වගේම සිංහල සබ්ටයිටල් එක ගන්න කොහොමද කියලා. අපි යන් චිත්‍රපටිය ඩවුන්ලෝඩ් කරන විදිය ගැන බලන්න. ඉතින් ඔයාලා ඉස්සෙල්ලාම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක ක්ලික් කරලා මේ බොයිස්කෝප් ඩවුන්ලෝඩ් කියන වෙබ්සයිට් එකට එන්න. වෙබ්සයිට් එකෙන් පහළට ගියාට පස්සේ ඔයාලට දැන් පේනවා මේ ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් විදිහක් තියෙනවා. ඉතින් ඔයාලා මේ මෙතන යුසර් ඩ්‍රයිව් කියලා තියෙන තැන ක්ලික් කරලා ඔයාලට පුළුවන් ෆිල්ම් එක ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ මෙතනින් තමයි අපි ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්න යන්නේ. ඉතින් ඔයාලට පේනවා ගිගා එකක් වගේ ප්‍රමාණයක් තියෙනවා ෆිල්ම් එක. නයිට් ටයිම් වලින් ඔයාලා උත්සාහ කරන්න. ඉතින් මෙතන පල්ලෙහාට යද්දී අංක වගේ කවුන්ට්ඩවුන් වෙනවා, නම්බර් කවුන්ට්ඩවුන් වෙනවා. මෙතන අයම නොට් කියන තැන රොබර්ට් අයම නොට් රොබර්ට් කියන තැන ටික් එකක් දැම්මට පස්සේ මේ වගේ එකක් තමයි. ඉතින් එතන දෙන එක රූපේ තෝරලා ක්‍රියේට් ඩවුන්ලෝඩ් ලින්ක් කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ක්‍රියේට් ඩවුන්ලෝඩ් ලින්ක් කියන එක ක්ලික් කරාට පස්සේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ක්ලික් ටු ඩවුන්ලෝඩ් ක්ලික් කරාට පස්සේ ඉතින් ක්ලික් ටු ඩවුන්ලෝඩ් ඔයා ඔබන්න. ක්ලික් ටු ඩවුන්ලෝඩ් දුන්නට පස්සේ ඔයාට ෆෝන් එක යටින් මැසේජ් එකක් එයි මෙන්න මේ වගේ. ඔයාලට දැන් පෙනේ මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා ෆිල්ම් එක ඩවුන්ලෝඩ් වෙනවා කියලා. මේ ආවේ ඩවුන්ලෝඩින් ෆයිල් කියලා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ ෆෝන් එකේ ඩවුන්ලෝඩ්ස් වලට ගිහිල්ලා බලන්න ෆිල්ම් එක ඩවුන්ලෝඩ් වෙනවද කියලා. ඔයාලට දැන් පේනවා මං ඩවුන්ලෝඩ් කරපු විදියට ෆිල්ම් එක ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් සිංහල උපසිරසත් ගන්න ඕන නම් ඔයාලට පුළුවන් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එකකින් ගිහිල්ලා සිංහල උපසිරසත් ඩවුන්ලෝඩ් කරගන්න.
ම හිතනවා ඔයාලට මම කියවක තේරෙන් නැති කියලා තේරෙන් නැති තැනක් තියෙනවන කමෙන්ටයක් දාන්න අනිවාරෙන් මංකට රිප්ලයි කරනවා. හරි ඒනම් මම ඔන්න පැවිලෝන් චිත්‍රපටය ගැන කතා කර ඒවගේම ඩවලෝඩ් කරන විදිිය ගැන කතා කරා. ඉතින් අදට මම වීඩියෝග මෙතරින් අතර කරනවා. ඉතින් වාල තාමත් අපේ පෙරවදන YouTube චැනල එක සබස්ක්‍රයිබ් කරලා නැත්තම් සබස්ක්‍රයිබ් කරල එකතු වෙන්න මොකද මේ වගේ වෙනස් චිත්‍රපටය ගැන වෙනස් පොත් ගැන කතා කරන YouTube නාලිකාවක් තමයි පෙරවදන කියලා කියන්න. ඉතින් අදට මම ඉහිල්ල එන්නම් ඔබ සියල් දෙනාටම සුබ දවසක්. මම කාංචන සඳරුවා.